සමන්තා චක්ඛවාලේසෝ අත්ත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හේතුං පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති ති සද්ධර්ම ශ්‍රවණා බිලාෂී ශ්‍රද්ධාවන්ත ගුණවන්ත පින්නුතුනි මේ ලෝකේ ඇතමෙ කියනවා පින්නුතුනි මේ සියලුම ආගම් සමානයි කියලා. හැම ආගමක්ම ඉතින් එකයිනේ. හැම ආගමකින්ම කියලා තියෙන්නේ හැම නායකයෙක්ම ඉතින් හොඳ දෙයිනේ. එහෙම කියලා මතුපිට කාරණාවලින් පමණක් බලලා පින්නුතුනි සියලු ආගම් එක ගොඩකට දාන්න බෞද්ධත්වත් ලොකු උත්සාහයක ඉන්නවා. පින්වත්නි ඒක එහෙමමද කියලා අපි ඉස්සර වෙලා විමසලා බලන්න ඕනේ. ඒක එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ සියලුම ආගම් සමාන වෙන්න පුළුවන් වෙනත් ආගමක වෙනත් ශාසනයක් ඇතුලේ පින්නුතුනේ සෝවාන් ආර්ය ශ්‍රාවකෙක් අපිට හඳුනා ගන්න පුළුවන් වුණොත් වෙනත් ආගමක් ඇතුලේ අපිට සකෘදාගාමි ආර්ය ශ්‍රාවකෙක් හඳුනා ගන්න හොයා ගන්න පුළුවන් වුණොත් අපිට එදාට කියන්න පුළුවන් බුදුදහමත් ඒ දහමත් එකයි කියලා. අනාගාමි ආර්ය ශ්‍රාවකයෝ වෙනත් ආගමකින් පහළ වෙනවා නම් සරියුත් මුගලන් ආදී මහරහතන් වහන්සේලා බඳු උත්තමයෝ වෙනත් ශාසන වලින් වෙනත් ආගම් වලින් පහළ වෙනවා නම් අපිට කියන්න පුළුවන් ඒ ආගමත් එකයි බුදුදහමත් එකයි කියලා. නමුත් ඒක එහෙම වෙනවද? ඒක එහෙම වෙන්නේ නැහැ. එහෙනම් පින්නතුනේ අන් සියලු ආගම් වලට වඩා ආර්ය ශ්‍රාවකයෝ පහළ කරන මේ බුදුදහම පින්නතුනේ මුළුමනින්ම වෙනස්. නමුත් සමහර ආගම් අපිට එක ගොඩකට දාන්න බැරි කමක් නැහැ. දේවියන් විසින් නිර්මාණය කළා කියන වචනේ මත පිහිටලා හරි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒගොල්ලට දාන්නත් බෑ. මොකද බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ
නිර්මාණවාදයක් නෙවෙයි පින්නතුනේ හේතුඵලවාදයක්. එතකොට පින්නත්නි ලෝකේ අනෙක් ශාස්ත්‍රවරුත් යම් ප්‍රමාණයකට අර්බුදේ හඳුනගෙන තියෙනවා. යම් ප්‍රමාණයකට ගැටලු හඳුනගෙන තියෙනවා. නමුත් ඒ හැම ආගමකම අර්බුදය ගැටලුව යම් ප්‍රමාණයකට අඳුනගත්තට එකී අර්බුදයෙන් නිදහස් වීම සඳහා ක්‍රමයක් එයට තිබිලා නැහැ. බුදුදහම හිස් නොවෙන්නේ ඔතෙන්දී. අර්බුදය අඳුනගන්නවා විතරක් නෙවෙයි, ඒ අර්බුදය කොතනින් පැන නැගිච්ච එකක්ද කියලා අඳුනගන්නවා, කොහොමද මේ අර්බුදයෙන් නිදහස් වෙන්නේ කියලා හඳුනගන්නවා වගේම එකී අර්බුදයෙන් නිදහස් වීම සඳහා මේ භවයේම නිදහස් වීම සඳහා නියත ප්‍රතිපදාවක් තථාගතයන් වහන්සේ පෙන්වලා තියෙනවා. රාගය ඉතිරි නැතිව දුරු කළොත් පින්නතුනි නිවනනේ. ද්වේෂය ඉතිරි නැතිව දුරු කළොත් නිවන. මෝහය ඉතිරි නැතිව දුරු කළොත් එතන තියෙන්නේ මොකද්ද? නිවනනේ. දේශනාවේ කියනවා කුමක්ද අසංකතය කියන්නේ? ඒ අසංකතය කියලා කියන්නේ රාගක්කය, දෝසක්කය, මෝහක්කය. නමුත් රාගේ, ද්වේෂේ, මෝහේ දුරු කරන්න කියලා කිව්වේ භාග්‍යතුන් වහන්සේ විතරක් නෙවෙයි. හොඳට වටහා ගන්න. දැන් දවසක් පින්වත්නි ආනන්ද මහතෙරුන් වහන්සේ හමු වෙන්න ආවා චන්න. චන්න කියන්නේ පරිබ්‍රාජකී. චන්න හාමුදුරුව නෙවෙයි, චන්න පරිබ්‍රාජකයා. චන්න පරිබ්‍රාජකේ ඇවිල්ලා ආනන්ද හාමුදුරුවන්ට කියනවා, එවත්නි ඔබ වහන්සේලා දේශනා කරනවා රාගය දුරු කරන්න කියලා. අපිත් දේශනා කරනවා රාගය දුරු කරන්න කියලා. ඔබ වහන්සේලා දේශනා කරනවා ද්වේෂය දුරු කරන්න කියලා. අපිත් දේශනා කරනවා ද්වේෂය දුරු කරන්න කියලා. ඔබ වහන්සේලා දේශනා කරනවා මෝහය දුරු කරන්න කියලා. අපිත් දේශනා කරනවා මෝහය දුරු කරන්න කියලා. නැවත කියනවා රාග ద్వේෂ මෝහ ඉතිරි නැතිව දුරු කළා නම් එතන තියෙන්නේ නිවන. දැන් පරිබ්‍රාජකයේ උත්පින්න තුනේ රාග ద్వේෂ මෝහ දුරු කරන්න කියලා කියනවා. ඒ වගේම තමයි බුදු සමයේ අපිත් කියනවා රාග ద్వේෂ මෝහ දුරු කරන්න කියලා. චන්න පරිබ්‍රාජකේ අහනවා එවත් ආනන්දේනි ඔබ වහන්සේලා රාග ద్వේෂ මෝහ දුරු කරන්න කියන්නේ මොන ආදීනව දැකලාද කියලා. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුව දීර්ඝ විස්තරයක් දේශනා කරනවා රාග ద్వේෂ මෝහ දුරු කරන්න කියන්නේ මෙන්න මේ නිසා කියලා. මේ ඔක්කොම අහගෙන ඉඳලා ඊටාම වැදගත් කාරණයක් අහනවා චන්න පරිබ්‍රාජකයා. එවත්නි ඒක එහෙමද? එහෙමනම් ඒ රාග ద్వේෂ මෝහ දුරු කරන්න ඔබ වහන්සේලා පෙන්වන ක්‍රමය මොකද්ද කියලා. දැන් ඉස්සෙල්ලා මෙයා කිව්වේ අපි දේශනා කරනවා රාග ద్వේෂ මෝහ දුරු කරන්න ඔබ වහන්සේලා දේශනා කරනවා. එහෙම කියපු කෙනා ඔබ වහන්සේලා ඒකට පෙන්වන ක්‍රමය මොකද්ද කියන තැනදී අපි ක්‍රය කියන්නේ මෙන්න මේ ක්‍රමය කියලා කියන්නේ. එහෙනම් අර්බුදය තේරෙනවා. අර්බුදය කොහොමද නැති කරගන්නේ කියන එක යාළට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ රාග, ద్వේෂ, මෝහ දුරු කරන්න ඕන බව දන්නවා. නමුත් දුරු කරන්නේ කොහොමද කියලා දන්නේ. භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වනවා ඒ ටික දුරු කරගන්න ක්‍රමයක්. ඒ නිසා මතක තියාගන්න මේ ශාසනය ඵලය දිහා බලන ශාසනයකුත් නෙවෙයි, හේතුව දිහා බලන ශාසනයකුත් නෙවෙයි. මම මේ කියන්නේ තනි තනිව බලලා නතර වෙන ශාසනයක් නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේ මේ හාත්පස දෙකලයි පින්නුතුනේ අපිට ධර්මයේ අවබෝධ කරවන්න වෙහිසුනේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ හේතුඵලවාදයක්. හේතුඵලවාදයක් කියන්නේ මේ ලෝකේ කිසිම දෙයක් පින්වත්නි අතීතයේ තිබුණේ මේ මවලා පාලනය කරනවා කියන එක. මේ ලෝකේ මවන කෙනෙක් ඉන්නවා නම් ඒ මවන කෙනා මවලා තියෙන ක්‍රමය අනුව පින්වතුනේ වන්දනා කරන්නවත් සුදුසු නැති කෙනෙක් වෙන්න ඕනේ. ලෝකේ පමුණුවල තියෙන අසීරුතාවයේ සහ මිනිස්සු තුළ ඇති කරලා තියෙන විෂමතාවයේ
ඒ විෂමතා මුල් කරගෙන අද වෙනකොට ඇති වෙලා තියෙන පින්නතුනේ විරසකකම් මේ හැම එකක්ම එක බලද්දි පින්නතුනේ මව්පු කෙනා කවුරුණත් පින්නතුනේ නීච පුරුෂයෙක් කියන තැනකට පින්නතුනේ එයා යන්න ඕනේ. පින්නත්නි වෙනත් ආගමක් හෙලා දකින්නව නෙවෙයි, නමුත් අපි සම්මාදිට්ඨිකයි කියන පින්නතුනේ බය වෙන්න කාරණයක් නැහැ පින්නත්නි. කොහොම වුණත් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කෙනෙක් මේක මවනවවත් කෙනෙක් මේක පාලනය කරනවවත් නෙවෙයි, මේ ලෝකේ හේතු ප්‍රත්‍යයන්ගේ සමவாயෙන් හටගත්තු දේවල් තියෙනවා. එකී හේතු ප්‍රත්‍යයන්ගේ විෂමතා අනුව එකී ඵලයේ විෂම වෙනවා වගේම ඒ හේතු ප්‍රත්‍ය ධර්මයන් පින්නතුනේ නිරුද්ධ වෙනකොට හැප්පෙනකොට කැඩෙනකොට බිඳෙනකොට එයින් උපදින ඵලයක් පින්නතුනේ එකී එකී වෙනස්කම් වලටම ගොදුරු වෙලා නැති වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් පරම ගම්භීර ධර්මය තමයි පින්නතුනේ පටිච්ච සමුප්පාද ධර්මය. උන්වහන්සේ දේශනා කරනවා ආනන්දේනි මේ පටිච්ච සමුප්පන්න ධර්මය අවබෝධ නොවීමේ හේතුවෙන් මේ සසර වසන සත්වයා මේ අගක් මුලක් නොපෙනෙන සංසාරෙන් පරතර යන්න බැරිව සැරිසරනව හරියට මේ සත්තු ප්‍රජාව අවුල් වෙලා ඉන්නේ නූල් පන්දේ වගේ කිව්වා. නූල් පන්දුවක් වගේ අවුල් වෙලා. නූල් පන්දුවක් අවුල් වුණාම ලිහින්න හදනකොට ලිහින්න හදන තැනින් තව කාරණ තව තැනක් පැටලෙනවා. අන්න ඒ වගේ මේ සත්තු ප්‍රජාව ඒ තරම් අවුලටපත් වෙලා ඉන්නේ කිව්වා. දැන් අපිත් එහෙමනේ. එකක් ලිහින්න හදනකොට ලිහින එකෙන් තමයි ඊළඟ ගැටේ වදින්නේ. දැන් මෙච්චර කාලයක් ඔයැත්තෝ දැන් වෙනකොට යම් අර්බුද ටිකක ඉන්නවනේ. හොඳට විමසලා බලන්න මේ හැම අර්බුදයක්ම එකින් එක ලිහාගෙන ආපු ගමනේ හම්බ වෙච්ච ඒවා නෙවෙයිද කියලා. නේ? ලිහින්ද කියලා කරපු දේවල් වලින් නෙවෙයිද ඊළඟ අර්බුදේ පටන් ගත්තේ. එතකොට බොහෝ සෙයින් අපිට වෙන්නේ ඒකයි වෙන්නත් නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ පින්වත්නි සසරෙදි පින්නතුනේ මේ தত্ত্বය. මේ ජීවිතේ අපිට ඇහැට පේන කාරණේ කඩට ඇහෙන කාරණේදී මේ තරම් අවුලක් තියෙනවා නම් පින්නතුනේ මේ අගක් මුලක් නොපෙනෙන සංසාරෙදි පින්නතුනේ මේ අවුල මොන තරම් සිද්ධ වෙනවද? පටිච්ච සමුප්පන්න ධර්මය අවබෝධ නොවීමේ හේතුවෙන් සත්ව ප්‍රජාව නූල් පන්දුවක් අවුල් වුණා වගේ පැටලිලා අවුල් සහගත වෙලා ඉන්නේ. පින්වත්නි විටකදී අග්‍ර උපස්ථායක ආනන්ද මහතෙරුන් වහන්සේ උන්වහන්සේ මේ ශාසනයේ බහුශ්‍රුත භික්ෂූන් අතර අග්‍ර උත්තමයන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේගේ බුදුමුවෙන් වදාළ 82000ක් ධර්මස්කන්ධයත් ශ්‍රාවක භාෂිත වූ 2000ක් ධර්මස්කන්ධයත් එක්ක 84000ක් ධර්මස්කන්ධයේ දරාගෙන හිටි ආනන්ද හැඳුරුව. භාග්‍යවතුන් වහන්සේ එක ගාථාවකින් වදාළදී එහි අර්ථයම රැකගෙන පින්නතුනේ ගාථා 15000කින් විවරණය කරන්න ශක්තියක් තිබිච්ච උත්තමයන් වහන්සේ නමක්. නමුත් උන්වහන්සේ එක කවදාවත් කලේ නැ කලේ නැත්තේ බුද්ධ ගෞරවයයි ධර්ම ගෞරවය නිසා. දැන් අපේ රටේ අපි ඉස්සරහ තියෙන සියලු අර්බුද එදා ආනන්ද හාමුදුරුව නොකරපු එක කරන්න ගියපු එකේ ප්‍රතිඵලනේ. ඒ තරම් අවබෝධයක් තිබිලවත් උන්වහන්සේගේ ධර්මයක් එකතු කළේ නැහැ තථාගතයන් වහන්සේගේ ධර්මයේ ඇතුළට. එක පදයකින් දේශනා කරපු දේ පද වශයෙන් බලනකොට 60000කින් විවරණේ කරන්න ආනන්ද හාමුදුරුවන් හැකියාව තිබුණා. එවන් හැකියාවක් තිබුණු බහුශ්‍රුත භික්ෂූන් අතර අගපදවි ලැබූ පින්වතුනේ ආනන්ද මහතෙරුන් වහන්සේ දිනක් භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා, ස්වාමීනි මේ පටිච්ච සමුප්පාදේ මට හරි පහසුවෙන් අවබෝධ වෙනවා. මට හරියට ප්‍රකට වෙලා පේනවා. මට බොහෝම හොඳින් මේක වැටහෙනවායි කිව්වා. නැවත කියනවා මේ කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි.
බහුශෘත භාවයෙන් භාග්‍යවතුන් වහන්සේට පමණක් දෙවෙනි වෙච්ච උත්තමයන් වහන්සේ. උන්වහන්සේව නොඑක් තැන්වල බුදුරජාණන් වහන්සේ වර්ණනා කළා. මහණෙනි ආනන්ද වික්තයි. මහණෙනි ආනන්ද විශාරදයි. මහණෙනි ආනන්ද බහුශෘතයි. එහෙම බුදුමුවින් වර්ණනා ලැබපු උත්තමයමයි දැන් බුදුරජාණන් වහන්සේ ඉස්සරහා කියන්නේ මේ පටිච්ච සමුප්පන්න ධර්මයේ මට හරි පහසුයි වගේ තේරෙනවා. මට හොඳට වැටහෙනවා. හැබැයි එතනදී බුදුරජාණන් වහන්සේ වදාළේ නෑ ආනන්ද ඔබ බහුශෘතයි ඒක එහෙම තමයි. එහෙම දේශනා කළේ නෑ. බහුශෘතයන් අතර අග්‍ර වෙච්ච ආනන්ද මහතෙරුන් වහන්සේටත් භාග්‍යතුන් වහන්සේ වදාළේ ආනන්ද එහෙම කියන්න එපා කිව්වා. ආනන්ද එහෙම කියන්න එපා. ඔබ වහන්සේ බහුශෘතයි මේ නොකියපු කොටස භාග්‍යතුන් වහන්සේ ඒ කොටස කිව්වේ නෑ. නමුත් ඒ කියමන තුල තියෙනවා ඔබ වහන්සේ බහුශෘතයි නමුදු පටිච්ච සමුප්පන්න ධර්මය පහසුවෙන් අවබෝධ වෙනවා කියලා එහෙම කෙනෙකුටවත් කියන්න බෑ කියන කතාව. එතකොට මේ කාරණා ටික අපි හොඳට දන්නවා කියලා කාරණා 12 ද්වාදසාංග පටිච්ච සමුප්පාදයේ වශයෙන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් කියවගෙන යන්න පුළුවන් වුණාට අපි හිතන්න නරකයි පින්නුතුනේ අපිට හොඳට මේක තේරෙනවා කියලා. අපි හිතන්න නරකයි පින්නුතුනේ මේක මං හොඳට දන්නවා කියලා. ඒ නිසා පින්නුතුනේ මේ ධර්මය හුදෙක් අවබෝධ කර ගැනීම සඳහාමයි කියන එක හොඳට අපි තේරුම් ගන්න ඕනේ. සියලුම මහ බෝධිසත්වයන් වහන්සේලා පින්නුතුනේ ලෞතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ ආනාපානසති භාවනාව වැඩීමෙන් පටිච්ච සමුප්පන්න ධර්මය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් පින්නුතුනි විදර්ශනා වශයෙන් වැඩීම තුලින් පින්නුතුනි පටිච්ච සමුප්පන්න ධර්මය භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරගන්න පරම ගම්භීර ධර්මයක් පින්නුතුනේ අතිශය ගැඹුරු ධර්මයක්. උන්වහන්සේ පින්නුතුනේ මෙනෙහි කරනවා මේ ලෝකේ අර්බුදයක් තියෙනවා. මේ අර්බුදේ සඳහා මූලය හේතුව හඳුනාගෙන එතනට විසඳුම් කරන්නේ නැතිව පින්නුතුනේ මොනම හේතුවකින්වත් මේ අර්බුදයෙන් නිදහස් වීමක් හොයන්න බෑ. හරියට මොන වගේද? ගහක උඩට පේන්නේ ගෙඩි ටික මල් ටික කොළ ටික කඳ ඔය ඔක්කොම ගහක මතු පිටට අපිට පේනවා. නමුත් නොහිතන මහ කටයුත්තක් කරන්නේ මතු පිටට පේන ටික නෙවෙයි. මතු පිටට පේන ටික පින්වතුනේ ඵලය හැටියට අපිට පෙනුනට ඇතුළාන්තින් මේ මහ පොළොවේ සියලු හරය සාරය උරාගෙන පින්වතුනේ උඩට මතු කරන්නේ අපේ ඇහැට නොපෙනෙන මූල පද්ධතියයි. යමෙක් මේ ගහ අතරමගින් කොපමණ වාරයක් ඡේදනය කළත් කපලා දැම්මත් සැඟව තිබෙන මූල පද්ධතිය නිරුපද්‍රිත නම් පින්නතුනේ ඒ ගසේ නැවත වැඩිම කියන එක පින්නතුනේ බලාපොරොත්තු වෙන්න වෙනවමයි. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ ඵලය දිහා බලන්න නෙවෙයි, අපිට දේශනා කළේ මොකක් දිහා බලන්නද? හේතුව දිහා බලන්න කියලා. නමුත් අපිට මේ ලෝකේ කිසිම ප්‍රශ්නයකට ස්ථිර විසඳුමක් නැති මොකක් නිසාද? අපි ඵලය දිහා බලලා ප්‍රතිකර්ම කරන නිසා. ඒක ප්‍රතිකර්ම කිරීමක් නෙවෙයි, ඒක රෝගය තිබියදී පෙනඩෝල් පාවිච්චි කරනවා වගේ දෙයක්. ඒක මතු පිටින් යටපත් කිරීමක් පමණයි. නමුත් රෝග මූලය කියන එක පින්වත්නි තියනකන් ඒ රෝගය ඇතුළාන්ත වෙඩෙනවා. යම් වෙලාවක් එනවා පින්නතුනේ මේ රෝගේ වැඩිලා මෙතෙක් කාලයක් ඒ රෝගේ යටපත් කරපු පෙනඩෝල් වලිනුත් ඒ රෝගේ යටපත් කරන්න බැරි. එහෙම දිනක් එනවා. ඒ ඇයි? ඇතුළාන්තයේ පින්නතුනේ රෝග නිධානයේ සුවපත් කළේ නැති නිසා. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ හේතුව දිහා බලන්නයි හැම වෙලාවෙම. ඵලයේ දිහා බලන්න නෙවෙයි.
තථාගතයන් වහන්සේගේ ක්‍රමය අපිටත් පෙන්වන්නේ අපි සිංහයෝ වගේ වෙන්න ඕනේ කියලා. දැන් සුනකේකුට ගලකින් ගැහුවොත් සුනකයා පනින්නේ ගලට. සුනකේකුට දණ්ඩකින් පහර දුන්නොත් සුනකයා පැනපු ගමන් හපන්නේ ඒ දණ්ඩ. නමුත් ඒ සුනකයාට කල්පනාවක් නැහැ මේ දණ්ඩ ආවේ කොහෙන්ද, ඒ පැත්තෙන් තවත් මේ වගේ වෙන්න පුළුවන් කියලා. සිංහේකුට දණ්ඩකින් පහර දුන්නොත් එහෙම සිංහයා බලන්නේ දණ්ඩ දිහා නෙමෙයි මේක ආවේ කොහෙන්ද කියලා. අන්න ඒ වගේ පින්වත්නි සිංහේකුගේ ප්‍රතිපදාව තමයි ශාසනය තුල තියෙන්නේ. ඵලයට පැලැස්තර යොදන එක නෙවෙයි හේතුව දැනගෙන හේතුවට පිළියම් කරන එක. ආනන්දහාමුදුරුවන්ටත් පහසුවෙන් අවබෝධ වෙනවා කියලා හිතන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මය ඔබට අවබෝධ වෙනකන් පින්නතුනේ මේ පුංචි වෙලාවෙ නම් දේශනා කරන්න බැරි වේවි. කෙසේ හෝ වේවා මේ දේශනාව ගැඹුරුයි, එහෙත් අවබෝධ කරගත යුතුයි කියලාවත් හිතුනොත් පින්නතුනේ ඒ ප්‍රමාණවත්. පින්වත්නි බුදුරජාණන් වහන්සේ අඳුරා ගන්නවා මේ ලෝකයේ තියෙන ප්‍රමුඛම ගැටලුව තමයි, මේ සියල්ලට මූලය තමයි පින්වත්නි මේ සසරේ සත්වයා උපදින එක. එතනින් පස්සේනේ සියලු අරුතින්නේ. නමුත් උපදින්නේ මොකක් නිසාද කියලා බලනකොට පින්වත්නි එතනින් මූලයට තමයි යන්න වෙන්නේ. එසේ මෙනෙහි කරන මහබෝධිසත්වයන් වහන්සේට වැටහෙනවා පින්නතුනේ මේ මුළු මහත් ලෝකේ වැහිලා ඉන්නවා අවිද්‍යාවෙන්. අවිජ්ජායි නිවුතෝ ලෝකෝ, මුළු ලෝකේම අවිද්‍යාවෙන් වැහිලා. මොකද්ද අවිද්‍යාව කියලා කියන්නේ? ද්වාදසාංග පටිච්චසමුප්පාදේ පළවෙනියටම පෙන්වන්නේ අවිජ්ජා පච්චයා සංඛාරා. මොකද්ද මේ පච්චයා කියන්නේ? ප්‍රත්‍ය වෙනවා. ප්‍රත්‍ය වෙනවා කියන්නේ ප්‍රත්‍ය වෙනවා කියන්නේ හේතු වෙනවත් නෙවෙයි. ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ එකකට එකක් පින්නතුනේ ආධාර වෙනවා කියන එකයි. පැහැදිලිද? එතකොට අවිද්‍යා ප්‍රත්‍යයෙන් හේතු ප්‍රත්‍ය කියලා දෙකක් තියෙනවා. හේතු ප්‍රත්‍ය කියලා දෙකක් තියෙනවා. එතකොට මෙතන කියන්නේ අවිජ්ජා පච්චයා සංඛාරා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන්, අවිද්‍යාව ප්‍රත්‍ය වීමෙන් සංඛාරය උපදිනවා කියලා. ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ පින්වත්නි ලොකු පරාල දෙකක් පහළ කෙළවරවල් දෙක දෙපොළක තියලා ඉහළ කෙළවරවල් දෙක එකකට එකක් හේතු වෙන්න තිබුවොත් එක පරාලයකින් අනෙක් පරාලය හටගෙන නැහැ. නමුත් එක පරාලයක පැවැත්මට අනෙක් පරාලයේ උපකාරයි. අන්න ඒ වගේ පින්වතුනි භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ හොඳට විමසලා බලන්න මේ ධර්ම කාරණා අතර එක එකක් පින්නතුන එක එකකට අනුග්‍රහ කරනවා. හරියට පට්ටලයක් බැඳගෙන ඉරණා ඉන්නවනේ. ඒ වගේ පට්ටලයක් බැඳගෙන යම් කිසි දෙදෙනෙක් ඉරණකොට කොහොමද ඉරන්නේ? එක්කෙනෙක් පට්ටලය උඩ, අනිත් කෙනා පට්ටලය යට. දැන් හොඳට බලන්න උඩ එක්කෙනා කියත උඩට අදින එක අදින්නේ පහළ කෙනා උඩට තල්ලු කරන එකේ අනුග්‍රහයයි. පහළ කෙනා පහළට ඒ කියත් තලය අදින්නේ උඩ කෙනා පහළට තල්ලු කරන එකේ අනුග්‍රහයයි. එහෙනම් දෙදෙනාට දෙදෙනා උපකාර වෙලා තියෙනවද නැද්ද? දෙදෙනාට දෙදෙනා අනුග්‍රහ කරගෙන තියෙනවා, උපකාර කරගෙන තියෙනවා. මේ ධර්මයේ ඇතුලේ හැම තැනකම විමසලා බලන්න එහෙම අනුග්‍රහයන් තමයි තියෙන්නේ එක් එක් ධර්ම කාරණා ඇතුලේ. මොකද්ද අවිද්‍යාව කියන්නේ? අවිද්‍යාව කියලා කියන්නේ දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදයේ අඥානං. ඒ කියන්නේ දුක නොදැනීම, දුක හටගන්න ආකාරයේ නොදැනීම ආදී වශයෙන් චතුර් ආර්ය සත්‍යයන් පිළිබඳව නොදැනීම තමයි පින්නතුනේ මෙතන අවිද්‍යාව කියලා කියන්නේ. දැන් අපි දුක විඳිනවද නැද්ද? ඈ දැන් අපි දුක දන්නේ නැද්ද? ඈ අපි දුක දන්නවනේ. නමුත්
දුක දන්න දුක විඳින දුක අත්දකින අපිට ඇයි එතකොට ලෝකෙ බුදුවරු පහළ වෙවි දුක ගැන දේශනා කරන්න. නේද? එහෙම වෙන්න හේතුවක් තියෙන්න එපා. පින්වත්නි, හේතුව තමයි අපි දුක විඳට අපි දුක දුක හැටියට දකින්න සමත් නැහැ පින්වත්නි. දැන් බලන්න දම්සක් පැවතුම් සූත්‍රය. දම්සක් පැවතුම් සූත්‍රයේදී පින්වතුනි උන්වහන්සේ පළමුවෙනියටම දේශනා කරන්නේ දුක්ඛාර සත්‍ය පිළිබඳව. දුක්ඛාර සත්‍ය කොහොමද දේශනා කරන්නේ? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ ආදී වශයෙන්. දැන් පින්වත්නි හොඳට විමසලා බලන්න මේ ඔක්කොම විස්තර කරගෙන ගිහිල්ලා පින්වත්නි අන්තිමටම කියනවා මොකද්ද? සංකිට්ඨේන පංචඋපාදානස්කන්ධා දුක්ඛා කියලා. දැන් පංචඋපාදානස්කන්ධය සැකවින් දුකක්. ඒ පංචඋපාදානස්කන්ධය ලැබීමේ දුක් තමයි අන් සියල්ලනේ. ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක ඔක්කොම එහෙමනේ. පින්වතුනේ ජාතිය දුකයි, ඒ කියන්නේ ඉපදීම දුකයි, ලෙඩවීම දුකයි ආදී වශයෙන් දේශනා කරලා නතර කරන්නෙත් නැතිව ඒ ටික නැතුව සංකිට්ඨේන පංචඋපාදානස්කන්ධා දුක්ඛා කියලා දේශනා කරන්නෙත් නැතිව මේ ඔක්කොම දේශනා කළේ ඇයි උන්වහන්සේ? අපි තුමු ගයක් තියෙනවා. ලොකු ගයක්. දැන් පින්වත්නි ඔබ යනවා ඒ ගේ මිලදී ගන්න. දැන් බොහෝ බලාපොරොත්තු තියාගෙන මේ ගේ මිලදී ගන්නයි යන්නේ. දැන් පින්වත්නි මිලදී ගන්න ගියාට පස්සේ ඔන්න ඔබ එක්ක යන දෙතුන් දෙනා කතා වෙනවා. ගිහිල්ලා මොකද්ද? දොර දිරලා. දැන් දොර දිරලා කියලා කිව්වට බලාපොරොත්තුවක් තියනවා. එහෙනම් දොර මාරු කළොත් ගේ ගත්තට කමන්නේ. තව ටිකක් ඇවිදලා බලලා කියනවා ජනේලක් දිරලා. දැන් හිතනවා හරි ජනේලයක් අලුතෙන් දැම්මොත් ඒත් ගේ පාවිච්චිට ගන්න පුළුවන්. දැන් ගේ ගැන තාම අපේක්ෂාව තියෙනවද නැද්ද? ගේ ගැන තාම අපේක්ෂාව තියෙනවා. මේ කියන්නේ ගේ කොටස් ගැන. දැන් ඉස්සෙල්ලා දොරේ අපේක්ෂාව අතහැරියා, දැන් ජනේලේ අපේක්ෂාව අතහැරියා, දැන් ගෙදර කියන එක පිළිබඳව අපේක්ෂාව තාම තියෙනවා. දැන් තව ටිකක් ඇවිදලා ගිහිල්ලා වහලෙත් දිරලා. නමුත් ගේ ගැන අපේක්ෂාව, ගෙදර ගැන අපේක්ෂාව තියෙනවා. දැන් හිතනවා වහලේ නැති වුණාට කමන්නේ, ගේ හොඳයිනේ. ජනේලේ නැති වුණත් කමන්නේ, ගේ හොඳයි. දැන් ඔන්න පින්නත්නි බිත්ති වලට තට්ටු කරලා බලනවා, බිත්ති ටිකක් දිරලා. නමුත් ගේ ගෙදර ගැන අපේක්ෂාව තියෙනවා. කොතින්දිද ගෙදර ගැන අපේක්ෂාව නැති වෙන්නේ? දොරක් දිරලා, ජනේලයක් දිරලා, පරාලක් දිරලා, බිත්ති ටිකක් දිරලා, බඩු දිරලා, ඔක්කොම දිරලා, මුළු ගෙදරම දිරලා කිව්ව ගමන් පින්නතුනේ අපිට ඒ ගෙදර මිලදී ගන්න ඕන නැහැ. මේ පංච උපාදානස්කන්ධය ගැන බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ එහෙම. ඉපදීම දුකයි, වයසට යෑම දුකයි, ලෙඩවීම දුකයි, මැරෙන එක දුකයි ආදී වශයෙන් ඒ ඇතුළාන්තේ තියෙන කාරණා එක 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 නිස්සාර වශයෙන් පෙන්නලා 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 අන්තිමේදී කියනවා මේ නිස්සාර භවින්ම පිරිච්ච මුළු පංච උපාදානස්කන්ධෙම දුකයි නිස්සාරයි කියලා මුළු මනින්ම අපේක්ෂාව අතහැරියා. නැත්තම් අපිට හිතෙනවා ඉපදීම දුකක් වුණාට වයසට යන එක හොඳ ඇති කියලා. නැත්තම් අපිට හිතෙනවා වයසට යන්න නැතුවත් මට ලෙඩක් දුකක් නැහැ නේ. සමහර වෙලාවකදී වයසටත් යනවා ලෙඩක් තියෙනවා. නමුත් ඉතින් ඔය මට වඩා 30න් 40න් මැරිච්ච අයදී අපේ පරම්පරාවේ කවුරුවකත් අඩුවෙන් මැරිලා නැහැ කියලා ඒතන හොඳයි හිතෙනවා. ඒ කියන්නේ අපි හැම වෙලාවෙම උත්සාහ කරනවා පින්නතුනේ ඇලෙන්න තැනක්, අල්ලා ගන්න තැනක්. අල්ලා ගන්න තැනක් හොයන ලෝකෙට තමයි බුදුරජාණන් වහන්සේ එකකින් එකකින් අල්ලා ගන්න කාරණා නැති බව පෙන්ලා අන්තිමේදී මෙතන කිසිවකුත් අල්ලා ගන්න නැහැ කියලා පෙන්වන්නේ. එතකොට මේ ටික දකින්න අසමත්කම තමයි පින්වත්නි මොකද්ද? අවිද්‍යාව කියලා කියන්නේ. පින්වත්නි මේ ලෝකේ සසරේ සැරිසරන සත්වයාට හිතෙනවා මේ පංච උපාදානස්කන්ධේ දුකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ මේ තරම් මේක විස්තර කළාට
ඒ පුද්ගලයාට හිතෙනව පින්නතුන මේක දුකක් නෙවෙයි මේක සැපක් මේක නැති වුණොත් තමයි දුක කියලා. මේක නැති වුණොත් දුකයි කියලා හිතෙනවා. මේ දැන් බැඳීමක් තියෙනවා. ඒ බැඳීම තුල ආස්වාදේ හොයන කෙනාට ඒ බැඳීම නැති වුණොත් මොකක් වෙයිද කියලා හිතා ගන්නවත් බෑ. එයාට බයක් තියෙනවා. ඒ දුක එක්කම එන්නේ මොකද? බය. දුක එක්කම එන්නේ බය. ඒ නිසා මොකද කරන්නේ? මේක දුකයි තමයි. ඒ වුණාට මේ කියන්නා වූ පංච උපාදානස්කන්ධය දුකයි කියලා අතහැරපුවාම අතාරින්න බයයි. ඒ නිසා මොකද කරන්නේ? දුක වුණත් අතහැරපුවාම මොකක් වෙයිද කියලා දන්නේ නැති නිසා, ඒ බය නිසා අර දුකේම එල්ලිලා ඉන්නවද නැද්ද? අර දුකේම එල්ලිලා ඉන්නවා. මේකට අගනාම දේශනාවක් උපමාවක් තියෙනවා අට කතාවේ. පින්නතුනේ මේ උපමාව ඉතාම ප්‍රකටයි. ගොපල්ලෙක් පින්නතුනේ සන්ධ්‍යා භාගයක ගව සමූහය දක්කගෙන ගෙදරට එනකොට හොඳනම රෑබෝ වෙනවා. දැන් මේ ගොපල්ලට පින්නතුනේ වෙනදා ගියේ පැත්තක් නෙමෙයි. දැන් මේ ගොපල්ලට කිසිම එළියකුත් නැහැ. යන්නේ කොහෙද කියලා හොයාගන්න විදිහකුත් නැහැ. දැන් ගොපල්ලා අතරමං වුණා. දැන් ගොපල්ලා කල්පනා කරනවා කොහොමද මම ගෙදරට යන පාර හොයාගන්නේ. යාන්තමින් පින්නතුනේ අන්ධකාරේ තේරෙනවා මෙතන තියෙනවා ලොකු පර්වතයක් කියලා. ගොපල්ලා කල්පනා කරනවා මේක මුදුනට ගොඩ වුණොත් නම් ආලෝකයක් පේන දිහාවක් හරි අරමුණු කරගෙන අපිට මේ පැත්තට යන්න පුළුවන් කියලා. දැන් මේ ගොපල්ලා මොකද කරන්නේ? අර පර්වතේ මුදුනට නගිනවා. නගින්නෙත් කළුවරේමයි. මුදුනටම නැග්ගට පස්සේ මේ ගොපල්ලාට පේන්නේ නැහනේ පර්වතේ බෑවුම කොහෙද, මුකුත් පේන්නේ නැහැ. එක පැත්තකට දැන් ගොපල්ලා පෙරලෙන්න පටන් ගත්තා. මහා කළුවරේ දැන් ගොපල්ලා මේ පර්වතේ කැරකි කැරකි පෙරලෙනවා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් ගොපල්ලා ඉදීද ওই අනාථක ගිහිල්ලා නවතින්න නැතයි කියලා එහෙම ඉන්නත් බෑ. දැන් මොකද කරන්නේ ගොපල්ලා? ඉතින් අතට අහුවෙන ඇඟේ වදින ඕනම එකක එල්ලෙනවද නැද්ද? ඕනම එකක එල්ලෙනවා. මේ ගොපල්ලත් ඒ වගේම එල්ලුණා. වැටෙන එක නතර වුණා, පෙරලෙන එක නතර වුණා. නමුත් එල්ලිලා තියෙන මොකේද බලපුවාම පින්නතුනේ මහා දෙවන්ත කටුවැලක තමයි දැන් එල්ලිලා ඉන්නේ. දැන් කටුවැලේ එල්ලිලා බලනවා තව මොනතරම් ගැඹුරුද කියලා. නමුත් කළුවර නිසා කොච්චර ගැඹුරුද කියලා පේන්නේත් නැහැ. දැන් අල්ලගෙන ඉන්න පුළුවන්ද? අල්ලගෙන ඉන්නත් බෑ. ඒකේ අතහරින්න පුළුවන්ද? අතහරින්නත් බෑ. මොකද අතහැරියොත් මොකක් වෙයිද කියලා ගොපල්ලට තේරෙන්නේ නැහැ. තව කොච්චර දුර වැටෙයිද කියලා තේරෙන්නේ නැහැ. ඒ නිසා ගොපල්ලා තවත් අදින් අල්ලගන්නවා. දැන් මොනවා කරන්නත් එළිය වැටෙනකන් ඉන්න ඕනේ. හැබැයි අත් දෙකකින් විතරක් එල්ලිලා කෙනෙකුට ඉන්න පුළුවන් කමක් නැහැ රැයක් එළි වෙනකන්. ඒ නිසා අත් දෙකකින් එල්ලිලා පීඩා විඳින කෙනාට ජවය ගන්න සිද්ධ වෙනවා අකමැත්තෙන් හරි කකුල් දෙකෙමුත් මේ කටුවැලම තද කරගන්න. දැන් අත් දෙකිනුත් කටුවැලෙන් එල්ලිලා කකුල් දෙකිනුත් කටුවැල තද කරගෙන අත් දෙක හිල් වෙලා ගලනලේ වැලමිටෙන් වැටෙනවා. යටිපතුල් හිල් වෙලා ගලනලේ විරුමෙන් පහලට වැටෙනවා. ඒත් අතාරීද? ඒත් අතාරින්නේ. මොකද අතෑරුණොත් මොකක් වෙයිද කියලා ගොපල්ලට හිතා ගන්න බෑ. දැන් බලාගෙන ඉන්නේ පින්නතුනේ කොයි වෙලාවෙද එළිය වැටෙන්නේ, කොයි වෙලාවෙද එළිය වැටෙන්නේ කියලා. යාන්තමින් එළිය වැටෙනකොට පින්නතුනේ ඉස්සර වෙලා මොකක් කරයිද? ඉස්සර වෙලාම ගොපල්ලා බලන්නේ තව කොයිතරම් ගැඹුරුද පල්ලමට කියලා. බලනකොට තව මහ පොළොවට තියෙන අඟල් දෙකයි. දැන් තව කොච්චර වෙලාවක් මේ කටුවැලේ ඉල්ලිලා ඉඳීද? ආයි පින්නතුනේ ඇසුරු සැනක් ගහන මොහොතක්වත් මේ කටුවැලේ ඉල්ලිලා ඉන්නේ නැහැ. ඉසෙනින් කටුවැලා අතෑරලා නිදහස් වෙන මේ ගොපල්ලා කල්පනා කරන්නේ මහ පුදුම ලැජ්ජාවකින් එක දෙයක් ගැන. මට මේ කතාරින්න තිබුණේ දැන් නෙවෙයි ඊයේ.
මේ කවුරු ගැනද කියන්නේ? අපිත් මේ කටුවැලේ මේ ඉල්ලලා ඉන්න ගොපල්ලෝ නෙවෙයිද? අනුන්ගේ හරක් බල බල. එහෙම ඉල්ලලා පින්වත්නි, දැන් අපිට මොකද වෙලා තියෙන්නේ? අත් දෙකෙන් ඉල්ලලා ඉන්න බැරි වුණාම දැන් කකුල් දෙකමත් අපි ඉර කරගෙන ඉන්නේ. අතහරින්නත් බෑ. තව කොච්චර ගැඹුරුද දන්නේනේ. යම් දවසකදී ඔය ඇත්තන්ට මේ ධර්මය අවබෝධ වෙලා ප්‍රඥා ලෝකේ ධර්මාලෝකේ පහළ වෙච්ච දවසට බලනවා පින්නතුනේ මෙතනින් නිදහස් වෙන්නේ කොහොමද කියලා. හැබැයි ඒ නිදහස් වෙච්ච තැනදී තේරෙනවා මට මේ සංසාරේ අතාරින්න තිබුණේ, මට මේ පංච උපාදානස්කන්ධය අතාරින්න තිබුණේ අද නෙවෙයි, මීට කල්ප ගානකට කලින් කියලා. එදාට පින්නතුනේ මහ ලැජ්ජාවක් දැනෙනවා මේ සංසාරේ මෙච්චර දුර ආවට. ඒ ගොපල්ල අතහැරපු එක ගැන අපි අහගෙන ඉන්නවා, ඒත් අපි තාමත් ඉල්ලිලා ඒ කමත කරන්න එපා. ඒ ගොපල්ල දැන් අතහැරලා, නමුත් අපි තාම ඉල්ලිලාද නැද්ද? අපි මේ බණ අහන්නෙත් ඉල්ලිලා. එක ලේසි නෑ. ඒකයි කිව්වේ කාරණේ දන්න එක වෙනම එකක්, නමුත් කාරණේ අවබෝධ කරගන්න එක වෙනමම දෙයක්. අතහැරපු බව කටුවැල දැනගන්න එක එකක්, කටුවැල අත හරින එක වෙනමම එකක්. එතකොට අවිද්‍යාව තියෙනකම් පින්නතුනේ මේක අතාරින්න හිතෙන්නේ නැහැ. පින්නතුනේ අංග 12ම නම් දේශනා කරන්න කාල වේලාව ප්‍රමාණවත් නොවේ. නමුත් මේ අවිද්‍යාව නිසාම තමයි පින්නතුනේ මේ සංසාරේ අපිට දුකයි කියලා තේරෙන්නේ නැත්තේ. දුක දුක හැටියට නොතේරෙන තා කල්පින් උතුනේ දුකම තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. දුක දුක හැටියට නොතේරෙන තා කල් දුකෙන්ම තමයි අපි ආස්වාද ලබන්න හදන්නේ. දුක දුක හැටියට නොතේරෙන තා කල්පින් උතුනේ අපි බලන්නකෝ, දුක සැපක් හැටියට ගත්තම පින් උතුනේ එක සැපයක් මනසින් ගත්තම ඒ සැපය වෙනුවෙන් ඔබට මොනවද කරන්න බැරි? දැන් යම්කිසි සැපයක් අපි මනසින් අරමුණු කරගන්නවා, සිතින් අරමුණු කරගන්නවා, මේක තමයි සැපේ කියලා. ඒ සැපය වෙනුවෙන් ඔබට දුක් කීයක් උහුලන්න පුළුවන්ද? මනසින් අරමුණු කරගන්න එක සැපයක් වෙනුවෙන් පින්නතුනේ අපි දුක් කෝටියක් විඳිනවා. හැබැයි ඒ සැපය මනසින් අරමුණු කළාට පස්සේ ඒ විඳින දුක් කෝටිය දුක් හැටියට අපිට තේරෙන්නේ. මනසින් සිතෙන් අල්ලාගත්තු අර එක දුක සිතෙන් අතහැරියානම් එතනම පින්නතුනේ දුක් කෝටියක් නිරුද්ධ වෙනවද නැද්ද? දුක් කෝටියක් නිරුද්ධ වෙනවා. එතකොට අපි සැප විඳිනවා කියලා කරන්නේ ඇත්තටම සැපයක් ලබන එකද, සැප අරමුණු කරගෙන දුක් විඳින එකද? අපි සැප හොයනවා කියලා කරලා තියෙන්නේ, සැප හොයනවා කියලා කරලා තියෙන්නේ ඇත්තටම සැප අරමුණු කරගෙන දුක් විඳපු එකනේ. කන්න හොයනවා, හොයනකම් බඩගින්නේ. හොයන්නේ කන්න. හොයන්නේ කොහොමද? බඩගින්නේ හොයනවා. අනේ මට කන්නවත් වෙලාවක් නැහැ කියලා කන්න හොයනවා. එහෙම එකක් නෙමේද තියෙන්නේ. නමුත් අපිට ඒක ආස්වාදයක් තියෙනවා. ඉතින් මේ සත්වයේ අතාරීද මේ කටුවැල? එක සැපයක් හිතෙන් අල්ලගෙන නොලැබිච්ච සැපයක් වෙනුවෙන් දුක් කෝටියක් විඳින්න හිත හදාගන්න අය නේද? තමන් සමීපයට ආපු නැති මතු විඳින්න තියෙන සැපයක් හිතෙන් අරමුණු කරගෙන ඒ වෙනුවෙන් දුක් විඳින එක, එතනට හිත හදාගන්න පුළුවනි නම් පින්නතුනේ කොහොමද මේ සසර දුකයි කියලා කලකිරෙන්නේ, කලකිරෙලා නික්මෙන්නේ? දැන් තේරුම් ගන්න අපි ඉන්නේ අවිද්‍යාවකද නැද්ද කියලා. මේ අවිද්‍යාව නැති වෙනවා කියලා කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කිව්ව මාත්‍රයෙන් නැති වෙන එකක් නෙමෙයි. තෙරුවන් සරණ ගියපු මාත්‍රයෙන් නැති වෙන කාරණයක් නෙවෙයි පින්වත්නි.
එක මහා බැරෑරුම් කාරණයක්. මුළු ලෝකෙම අවිද්‍යාවෙන් වැහිලා ඉන්නේ පින්වත්නි. ඒ අවිද්‍යාව නිසාම පින්වතුනි සංස්කාර සකසන අවිද්‍යාපච්චයා සංඛාරා. සංඛාර කිව්වම කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර ආදී වශයෙන් උද්බෙදෙනවා. ඊළඟට පින්වත්නි පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර වශයෙන් උද්බෙදෙනවා. මේ ආකාර දෙකකට විස්තර කළාට හරේ වශයෙන් බලනකොට පින්වතුනි මේ දෙක අතර වෙනසක් නැහැ. මේ දෙක අතර වෙනසක් නැහැ. එතකොට සංඛාර කියන වචනෙන් පින්වත්නි අර්ථ කීපයක් තියෙනවනේ. දැන් සබ්බේ සංඛාරා අනිච්ඡාති කියන තැනදී පින්වත්නි ඊළඟට පින්වත්නි තීනිමානි බික්කවේ සංකතස්ස සංකත ලක්කරාණි කියන තැනදී පින්වත්නි හේතු ප්‍රත්‍යංගෙන් හටගත්තු ධර්මවලටත් පින්නුතුනේ සංඛාර කියන වචනේ කියනවා. ඒ කියන්නේ මේ ධර්මාසනය ආදී කොට දේවල් ඒවත් පින්වත්නි සංස්කාර හැටියට ගැනෙනවා. ඒ වගේම තමයි මෙතන කියනවා පින්වත්නි කුසල අකුසල කර්ම ශක්තිය. එතකොට කුසල අකුසල කර්ම ශක්තිය මේ පින්පව් කියන එක පින්වත්නි සකසන්නේ කුසල් අකුසල් සකසන්නේ පින්වත්නි අර දුක දුක හැටියට අවබෝධ නොවීමේ හේතුවෙන් පින්වත්නි. එතනින් කියන්නේ පින්වත්නි දුක නොදන්න කෙනෙක් දුක අවබෝධ නොකරපු කෙනෙක් තමයි පින් කරන්න කියන කාරණේ නෙමෙයි. නමුදු පින්නතුනේ මෙතන දේශනාවේ සඳහන් වෙනවා දුක දුක හැටියට අවබෝධ නොවුනම ඒ දුක හටගන්නේ මෙලෙසයි කියලා අවබෝධ නොවුනම දුකෙන් නිදහස් වීම මෙතනයි කියලා අවබෝධ නොවුනම දුකෙන් නිදහස් වෙන මාර්ගය මෙයයි කියලා අවබෝධ නොවුනම පින්නතුනේ එතන ඉඳලා පින්නතුනේ ඒ පුද්ගලයා කයින් එක්ක දුස්චරිත කරනවා. අපුඤ්ඤාභි සංඛාර කියන්නේ ওই ටිකනේ. අපුඤ්ඤාභි සංඛාර කියන්නේ කයින් සිතෙන් ඒ ඊළඟට පින්වත්නි වචනෙන් කෙරෙන අකුසල ධර්ම. ඊළඟට පින්වත්නි හොඳයයි සම්මත දේ කරනවා පින්වත්නි හොඳයයි සම්මත දේ තියෙන්නේ හොඳයයි සම්මත විපාක. නමුත් හොඳ විපාකයක් කියලා කියන්නේ මතක තියාගන්න පින්වත්නි සසර නිමවීම කියන එක නෙවෙයි. හොඳ විපාකේ කියලා කියන්නේ හොඳ කර්මයේ කියලා කියන්නේ පින්වත්නි සසර නිමවීම කියන එකම නෙවෙයි. එතකොට ආනෙන්ජාභි සංඛාර කියලා කියන්නේ මොකද්ද? පින්වත්නි පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර දෙකටම වඩා සොලවන්න බැරි නිසා තමයි ආනෙන්ජ කියන්නේ. සොලවන්න බෑ, කම්පා කරවන්න බෑ. එතකොට පින්වත්නි මේ ආනෙන්ජාභි සංඛාර වලින් තමයි පින්වත්නි බඹලොව ආදී උපතට හේතු වන කර්ම සිද්ධ වෙන්නේ. මේ සරලවම කියන්නේ එතකොට ඒ අවිද්‍යාව නිසාම දුක දුක හැටියට අවබෝධ නොවි පින්වත්නි දුක සැප හැටියට වටහාගත්තු අවිද්‍යා සහගත සත්වයා පින්වත්නි මේ සංසාරින් නික්මෙන ක්‍රමයේ දන්නේ නැහැ. සසරෙන් නික්මෙන්නේ මෙතනින් සසරෙන් නික්මෙන්නේ මෙහෙමයි කියන එක දන්නේ නැහැ පින්වත්නි. ඒ නිසා තුන්දොර මෙහෙවා පින්නතුනේ බොහෝ කර්ම කරනවා. ඒ කර්ම කරනකොට ඒ කර්මවල විපාක සැකසෙනවා. ඒක තමයි පින්නත් කියන්නේ සංඛාර පච්චය විඥානං. විඥාන කියලා කිව්වහම මෙතන විඥානය කියන්නේ මොකද්ද? ඈ මෙතන විඥානය කියලා කියන්නේ පින්නත් විපාක විඥානයයි. පැහැදිලිද? මෙතන විඥානය කියලා කියන්නේ මොකද්ද? විපාක විඥානය. එතකොට ඒ කියන්නේ දැන් විඥානය කියලා කිව්වම දැනීමනේ. නේ? අවිජ්ජාපච්චයා සංඛාරා සංඛාරපච්චයා විඥානං. එතකොට අර කළා වූ කර්ම අනුව පින්වත්නි ඊළඟට හටගන්න දේ තමයි විඥානේ. කියන්නේ කර්ම මේ කර්ම විඥානේ විපාක විඥානේ. මේක හොඳට වටහා ගන්න බලන්න පින්වත්නි ඊළඟට මොකද විඥානපච්චය? විඥානපච්චය නාම රූපං. විඥානපච්චය නාම රූපං.
එතකොට පින්වත්නි ඒ විඤ්ඤාණය තමයි ඊළඟට පින්වත් ඇර විපාක විඤ්ඤාණ වශයෙන් උපදවපු දේ තමයි පින්වත්නි නාම රූප දෙක සකසන්නේ. නාම රූප දෙක අතර තියෙන්නේ පින්වත්නි අන්නෝන්‍ය සම්බන්ධයක්. හරියට ගහට පොත්තයි පොත්තට ගහයි වගේ. මේනොත් නාමකය පින්නුතුනේ බලවත්. නාමකය බලවත්. නාමකය නැතිව රූපකයට පින්වත්නි පවතින්න බෑ. ඒකයි කියන්නේ ආයුස්මාච විඤ්ඤාණං යදාකායං ජහන්තිමං අපවිද්දෝ තදාසීති නිරප්තංව කලින්ගරං. පින්වත්නි මේ නාමකය නික්මුණාට පස්සේ රූපකයෙන් රූපකය කියන්නේ පඨවි ආපෝ තේජෝ ආදී වශයෙන් මේ සතර මහා භූත රූපයන්ගෙන් හටගත් රූපකයෙන් නික්මුණාට පස්සේ මේ රූපකය පින්නතුනේ පරිහරණයට ගත නොහැක්කක් හැටියට මහ පොළොව මත වැටෙනවා. එතකොට පින්වත්නි මේ පටිච්චසමුප්පාද ධර්මය අතිශය ගැඹුරුයි වගේම අතිශය දීර්ඝයි විස්තර වශයෙන් සඳහන් කළොත් නමුත් දේශනාවට ලැබිලා තියෙන වෙලාව අවසానයි. පින්වත්නි මේ සියලු අර්බුදයන්ට මූලය වටහා ගන්න බලන්න අපිට චතුරාර්ය සත්‍ය ධර්මය නොවැටහීමයි. ඒක නිසා නේද දේශනාවේ කියන්නේ මහණෙනි යමෙක් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තා නම් ඒ අවබෝධ කරගත්තු කෙනා සංසාරේ විඳපු දුක් වැඩි, විඳින්න තියෙන දුක් අඩුයි. ඒ ඇයි? ඉතිරි සියලු ධර්මයන් අවබෝධ වීම පින්නතුනේ තුළම තියෙන නිසා. දැන් කෙනෙක් හිතාවි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙනද එහෙනම් පටිච්ච සමුප්පන්න ධර්මය අවබෝධ කරගන්න තියෙන්නේ කියලා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම තුළම පින්නතුනේ මේ සියලු ධර්ම කාරණා අවබෝධ වෙනවද නැද්ද? අවබෝධ වෙනවා පින්නතුනේ. මේවා වෙන්වෙන් වශයෙන් පූර්ණේ කරන්න තියෙන දේවල්ම නෙමෙයි. ඊළඟට බලන්නකෝ ඒක නිසානේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මහණෙනි කුමන දුකක් විඳලා හරි කමන්නේ අවසානයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙනවා කියලා කියනවා නම් ඒ දුක කැමැත්තෙන් උහුලා ගන්න කියන්නේ. මූල කාරණේ අපි විඳින දුක් දුක් හැටියට තේරෙන්නේ නැතිකම. ඒ නිසා දුකම ප්‍රාර්ථනා කරනවා. දුකටම කරුණු හදනවා. දුකට කරුණුම පෝෂණය කරනවා. ඒ කරලා ප්‍රාර්ථනා කරනවා අනේ සියලු දුක් නැති වී ලැබුණ නිවන ලැබේවා කියලා. එනිසා මුල් කාරණා වශයෙන් අපි දුක දුක හැටියට දකින්න ඕන පින්නතුනේ. දුක දුක හැටියට දකින්න කෙනාට සිත පහළ වෙනවා මේ දුක් ඇති වුනේ කොහොමද කියලා දකින්න. තනි තනිව පින්නතුනේ තමන් ගවේෂණයක යෙදෙන්න ඕනේ. තමා විමසීමකම යෙදෙන්න ඕනේ. එනිසා ධර්මයේ ගැඹුරුයි කියලා පින්නතුනේ පසකින් තබන්න එපා. ලෝකේ බුදුවරු පහළ වෙන්නේ ගැඹුරු වූ ධර්මය අපිට අවබෝධ කරවන්නමයි. ඒකට සියල්ලු සිත් පහළ කරගනිත්වා හැමත උතුම් ධර්මාවබෝධයේ සුවසේ සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමාවටපත් කරනවා.